ධම්මචින්තා. අද ධම්මචින්තාව දික්විල යෝගියාන ශ්‍රී විසුද්ධාරාමාධිකාරී පූජ්‍යපාද කොටියාගල සීවලි ස්වාමීන්ද්‍රයන් වහන්සේගෙන්. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. තුනුරුවන්ගේ අනන්ත ගුණ බලයෙන් හැම දෙනාටම සියලු යහපත සැලසේවා. පින්වතුනි, නිහඬභාවය කියන එක හරි අපූරු ලක්ෂණයක්නේ. සමහර අය නිහඬ වෙලා ඉන්නකොට කෙනෙකුට ගැටලුවක්. සමහර අයට නිහඬභාවයෙන් ඉන්නකොට හිතනවා මං නිවටයෙක්, අනිත් අය හිතන්නේ මට කිසිම හැකියාවක් නැහැ කියලා. එක එක තාලෙට එක එක විදිහට තමන්ගේ පෞරුෂය පෙන්වන්න නිහඬභාවය සමහර අය උපයෝගී කරගන්නවානේ. අපේ බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ නිහඬභාවයේ උත්තරීතර භාවය කියලා තියෙනවා. ඒක සඳහන් කරන්නේ ධර්මයේ ආර්ය විනයේ තුස්නිම් භාවය කියලා. ආර්ය විනී, ආර්යයන් කියන්නේ උත්තමයන් වහන්සේලා, ජීවිතාවබෝධයෙන් යුක්ත අය. හැම එහෙකටම කතා කරන්නේ නැහැ, හැම එහෙකටම අදහස් දක්වන්න යන්නේ නැහැ, හැම වෙලාවෙම වචනවලින් හරඹ කරන්න යන්නේ නැහැ. නිශ්ශබ්දව බලා සිටිය යුතු තැන් තියෙනවා. ඒ නිශ්ශබ්දව බලා සිටිය යුතු තැන්වලදී නිශ්ශබ්දව උපේක්ෂාවෙන් බලාගෙන ඉන්නවා. ඒවත් එක්ක හැලහැප්පීම් වලට ගිහිල්ලා වචන හුවමාරු කරගෙන තව තවත් කලහ විවාද දියුණු වෙනවා, වැඩි වෙනවා, මිසක් විසඳුමක් ලැබෙන්නේ නැහැ. නිසා සමහර තැන්වලදී බලන්නකෝ, ගෙදර පරිසරය තුළ මහත්තයා එකක් කියනකොට නෝනා 10ක් කියනවා. නෝනා 10ක් කියනකොට මහත්තයා 50ක් කියනවා. දරුවෝ අම්මා තාත්තා යමක් කියනකොට ඊට එහා කියවනවා. දැන් මේ හැම තැනකම මොකක්ද වෙලා තියෙන්නේ? ඒකෙන් අපිට සහනයක් ලැබිලා තියෙනවද? නෑ. ඔබ හිතන්න එපා, ඔබ ආවේගයෙන් කෑ ගහනකොට, සැරපරුස විදිහට නරක වචන කියනකොට පිටස්තරයෝ හිතයි ඔබ බොහොම දක්ෂ, නිර්භය, බොහොම ශක්ති සම්පන්න වීරයෙක් කියලා. අනේ නෑ පින්වත, කවදාවත් කවුරුවත් ඔබ දිහා එහෙම බලන්නේ මහා මෝඩයෙක්, මහා අඥානේ. ඔය තරම් පොඩි දෙයකටත් කලබල වෙනවනම්, ඔය තරම් පොඩි දෙයකටත් ඔය විදිහට කෑ ගහනවනම් ඔය මිනිස්සු කොහොමද මේ ජීවිතයේ කටයුතු කරන්නේ? අර හොස්ස ළඟින් මැස්ස යන්න බෑ කියන කියමන වගේ මිනිස්සු වෙන්න ඇති එහෙම කියනවා. ඒ නිසා ඔබ තේරුම් ගන්න, ඔබේ පෞරුෂය ශක්තිමත් වෙන තැන තමයි කතා නොකළ යුතු තැනදී හොඳින් දැන හඳුනාගෙන තූස්නිම් භාවයෙන් යුක්තව ඒ දිහා උපේක්ෂාවෙන් බලාගෙන ඉන්නවා මොකද වෙන්නේ කියලා. කෙනෙක් පසු අහන්න පුළුවන්, ඔබ ඇයි ඒ වෙලාවේ නිශ්ශබ්දව හිටියේ? මම දැනගෙන හිටියා, මට දැනුණා මේක තමයි මෙතන කෙලවර ප්‍රතිඵලය. එතකොට අනිත් කෙනා ඔබ ගැන මහත් අභිමානයක් ඇති කරගන්නවා. නිසා තොර තෝංචියක් නැතුව යන යන හැම තැනකදීම කතා බහ කිරීම ඔබේ පෞරුෂය විනාශ කරන කාරණයක් කියන එක තේරුම් ගන්න. ඒ ගැන තේරුම් අරගෙන තොර තෝංචියක් නැතුව මේ කට හසුරුවන්නේ නැතුව බොහොම ක්‍රමානුකූලව අවබෝධයෙන් කතා කළ යුතු තැන කතා කරන්න, තූස්නිම් භාවයෙන් යුක්ත තැනදී තූස්නිම් භාවයෙන් යුක්ත වෙන්න. එහෙම කටයුතු කරනකොට ඔබට ලස්සන ජීවිතයක් උදා කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ විදිහට ජීවිතයේ ලක්ෂණ කරගෙන සතුටින් පිරුණු ජීවිතයක් ගත කරන්න ඔබට ශක්තිය ලැබේවා. ඔබට තුරුණුවන්ගේ සරණයි.